Den Television Televekio. Television Televekio. අද ටෙලිවැකියට කතා කරන්න නම් ඕනේ තරම් මාතෘකා තියෙනවා. බැසිල් රාජපක්ෂගේ නික්ම යාම, එනවා කියන අය කවුද කියන එක, විදුලි බල මණ්ඩලයයි අදානි අගමැති රනිල් හා කංචන මාතෘකා රැසක්. පාටලි ස්වාධීන වීම. කොහොම වුණත් බැසිල් රාජපක්ෂගේ නික්ම යාම ගැන සටහනක් තියලම ආරම්භ කරමු. රාජපක්ෂලා යන්නෙම ආයේ එන්නමයි. ඒ වගේමයි යන දවසේ, ඒ කියන්නේ අද බැසිල් කියනවා ඔලුගෙඩි මාරු කරලා වැඩක් නැහැලු, සිස්ටම් චේන්ජ් එකක්ලු අවශ්‍ය. ඒකනම් මරු බැසිල්. සිස්ටම් චේන්ජ් එකකට යන්න ඔයාගේ අයියලා දෙන්නගේ ඔලුගෙඩි දෙක ඔය යන ගමන් අරගෙන යන්න. දෙන්නවම පුළුවන් නම් ඇමරිකාවට බැරි නම් චීනයට හරි එක්ක යන්න. දෙන්නටම 70 පැනලා නිසා දෙයියනේ කියලා අඩුම ගානේ දරු මුණුබුරන් එක්ක සතුටින් විනෝදෙන් ඉන්න කියලා දෙන්න. රනිල් එක්ක චක්ගුඩු පනිනාට වඩා ඒක ඊටාම හොඳයි, යන තැනකටත් හොඳයි. ඇත්තම කිව්වොත් මේ මජර දේශපාලන නික්ම යාම් සහ ගේම් වලට වඩා වැදගත් මේ රට මේ අගාධයට ඇදලා දාපු මහා විනාශය ගැන කතා කිරීම. අනාගතයේදී මේ මහා අපරාධ දූෂණ වංචා වළක්වා ගැනීම. ජපානයේ ඉන්න අපේ හිතවත් ව්‍යාපාරික කපිල බණ්ඩාර තැබූ සටහනකින් අද ප්‍රවිෂ්ඨය ගන්නම්. ජපානය ලෝකේ ප්‍රධානතම වාහන නිෂ්පාදනය කරන රටවල් අතුරින් ප්‍රමුඛතම රටක්. ජනගහනය 12 කෝටියකට වැඩි. මැති ඇමති මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 710ක් විතරයි. මේ කිසිම කෙනෙකුට මහජන මුදලින් වාහන බලපත්‍ර දෙන්නේ නැහැ. ඒතරම් වාහන හදන රටේ නීතිය ඒක තමයි. මුළු පාර්ලිමේන්තුවටම තියෙන්නේ වාහන 40යිලු. මේ වාහන 40 භාවිත කිරීමට හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම සමාන අවස්ථාවක් ලැබෙනවලු. තමන්ට අසවල් දිනට අසවල් රාජකාරියට යාමට අවශ්‍ය බව මුලින්ම දැනුම් දෙන්න ඕනෙලු. ඊට පස්සේ තමයි වාහනේ වෙන් කරන්නේ. එකම දවසට වාහන 40ටම ඉල්ලුම්පත් ලැබුණොත් කුසපත් ඇදලලු වාහනය දෙන්නෙත්. ඒ අනුව සියලු මැති ඇමති මන්ත්‍රීලා සිය පෞද්ගලික වාහනෙන් හෝ ටැක්සි වලින්, එහෙමත් නැත්නම් දුම්රියෙන් තමයි සේවයට එන්නේ. අර වාහන 40නුත් එකක් හම්බුනහම යන්න පුළුවන් රාජකාරී ගමන් විතරයි. දුවව ගේන්න, පුතාව ගේන්න, නෝනා එක්ක ෂොපින් යන්න, අඳුරන අක්කල නංගිල එක්ක ගමන් බිමන් යන්න එහෙම හම්බ වෙන්නේ නැහැලු. ඒ තමයි ජපානය. සාමාන්‍යයෙන් මේ අයගේ වැටුප සහ දීමනා පෞද්ගලික සමාගමක සේවකයෙකුගේ වැටුප හා දීමනාවලට සමානයිලු. වාර්ෂික ආදායම යෙන් මිලියන 21.6ක්, එමත් නැත්නම් යෙන් මිලියන 22ක් විතර වෙනවා. ඕක තමයි ගාන. දැන් මෙහෙම ලිව්වේ පෙරේදා ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිපති කළ දැනුම් දීමක් එක්කයි. 20/21 අවුරුද්දේ, කියන්නේ ගිය අවුරුද්දේ මැයි මාසේ 18 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණා. දැන් නම් හුඟක් අයට මතකත් නැහැ. ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂ, ඒ කියන්නේ එවකට අගමැති. මේ එල්ලෙන්න වැලේ වැල් නැතුව හිටපු පසුගිය වසර හොඳේ මොන්දට මතක තියාගන්න. මොකද්ද පත්‍රිකාව? නවක මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් රථ 50යි. නවක මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් රථ 50ක්. බවුසර් 50කුයි ගිලන් රථ 50කුත් ගේන්න තමයි මේ කැබිනට් පත්‍රිකාව දැම්මේ. මේ ගිලන් රථයි බවුසරුයි අර මේ නවක මන්ත්‍රීවරුන්ට එහෙම නෙමෙයි. කොහොමද වැඩේ නේද? ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයෙකු මීට එරෙහිව අධිකරණයට ගියා. මේක නීති විරෝධී, මෙහෙම මුදල් නාස්ති කරන්න එපා කියලා. ඒ අනුව නීතිපතිවරයා පෙරේදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීලා තියෙනවා රජය ඒ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගත්තා, ඒක ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ කැබ් රථ 50යි, බවුසර් 50යි, ගිලන් රථ 50යි ගේන්නේ නෑ කියලා. ඒ අනුව JVP ඒ පෙත්සම ඉවත් කරගත්තා. දැන් තව ටික දවසකින් මහින්ද රාජපක්ෂ පපුවට ගහගනිමින් මෙහෙම කියන්නත් පුළුවන්. අපේ හාමුදුරුවනේ, මම ගිලන් රථ 50ක් ගේන්න ගියා.
අයින්සක රෝගින්ගේ ජීවිත බේරගන්න. කෝ මුන් ඒකට ඉඩ දුන්නේ නැහැනේ. බවුසර් ගේන්න හැදුවා මේ තෙල් අදින්නයි කුණු අදින්නයි. කෝ ඒකටත් ඉඩ දුන්නේ නැහැනේ. ඔය අද ඉන්ධන අර්බුදේ ඇවිල්ලා තියෙන්නේත් අපේ හාමුදුරනේ එහෙම බවුසර් නැති නිසායි. මේ අතර පොඩි සන්තෝෂමකට අර ඩබල් කැප් 50කුත් ගේන්න හැදුවා. මේ නවක මන්ත්‍රීවරු ජීවත් වෙන්න එපා අපේ හාමුදුරනේ හරි අමාරුවෙන්. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. කෝ ඒකවත් ගේන්න ඉඩ දුන්නේ නැහැනේ. රටේ ආර්ථිකයේ කඩා වැටීම ඇරඹුනේ මෙන්න මෙතනින් අපේ හාමුදුරනේ කියලා කිව්වත් පුදුම වෙන්න එපා. ඒකත් පිළිගන්න තරම් තාමත් රාජපක්ෂ වහල්ලු ටික දෙනෙකු හරි මේ රටේ ජීවත් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහත්මයා හරි අපූරු ප්‍රකාශයක් කරලා තිබුණා. ඔහු කියනවා 2008 සිට හිටපු සියලු මුදල් ඇමතිවරුන්, මුදල් ලේකම්වරුන්, මහ බැංකු අධිපතිවරුන් ස්වෛරී බැඳුම් කර ක්‍රියාදාමයේ ඉදිරියටම ගෙන ගිහිල්ලා ඒ හරහා මූල්‍ය වෙළඳ පොලෙන් අධික පොලියට ණය ලබාගෙන තියෙනවා කියලා. ඒ ණය කන්දරාව තමයි දැන් මේ පාරා වලල්ලක් වෙලා අපි දිහාටම අද එලෝ එලෝ කැරකි කැරකි එන්නේ කියලා. දැන් ඇත්තටම මෙවැනි මජර හොර දූෂිත වැඩ මොනතරම්ද? එවැනි අදූරදර්ශී තීන්දුව තමයි අපව මේ අගාධයටම දැන් අද ඇදලා දාලා තියෙන්නේ. එහෙම ගත්ත ණයවලින් අර අධික පොලියට ගත්ත ණයවලින් ඇත්තටම මොනවද පහුගිය කාලේ කරලා තියෙන්නේ? මහා ණයකන්දක් එකතු කරගෙන හදපු නෙළුම් කුළුණ, මහා ණයකන්දකින් හදපු නෙළුම් පොකුණ, මහා ණයකන්දකින් හදපු හම්බන්තොට වරාය, මහා ණයකන්දකින් හදපු රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මත්තල ගුවන් තොටුපළ. ඇත්තටම මේ හැම එකකටම රාජපක්ෂ කියලා නම් දාගත්තට හත්මුතු පරම්පරාවටම ගෙවන්න වෙලා තියෙන්නේ අපිට. මේවට ගත්ත ණය ඒ අයගේ දෙමව්පියන්ගේ, රාජපක්ෂ දෙමව්පියන්ගේ බූදලයේ සල්ලි නෙමෙයි මේ ජාත්‍යන්තරයෙන් වැඩි පොලියට ගත්ත ණය. මේවා හැදුවෙම ඇත්ත වශයෙන්ම කියනවා නම් රටට අවශ්‍ය නිසාම නෙවෙයි. දැන් මේ එකකින්වත් මේ වෙලාවේ අපේ රටට විශාල ධනයක් මුදලක් ලැබෙන්නේ නැහැ. මේවට පොලි ගෙව ගෙව හැඬු කඳුලෙන් අපිට පෝලිම්බල ඉන්න වෙලා තියෙනවා. මේව හැදුවෙම රට ගැනට වඩා කොමිස් ගැන හිතලා. ඒ වගේම තමයි හයිවේ. ඇත්තටම හයිවේ හදපු වෙලාවේ අධිවේගී දුම්රිය මාර්ග 4 ට්‍රැක් එකක්, 4 සිස්ටම් එකක් හැදුවා නම් මීට වඩා රටට ප්‍රයෝජනයි කියලා විද්වතුන් අනන්ත අප්‍රමාණ පවසනවා. අප නිතරම කියන අලුත් සිස්ටම් එක දැන් හදන්න ඕනේ. පාරදෘශ්‍ය භාවයේ සහිත රාජ්‍ය සේවයක්, විගණනයට අමතරව හැම සත පහක්ම ප්‍රසිද්ධ කරන ක්‍රමයක්, විවෘත පුරවැසි කණ්ඩායම් බිහිවිය යුතුමයි. එක් එක් ප්‍රධාන ක්ෂේත්‍රවල ආදායම් සහ වියදම් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරන ක්‍රමයක් හදන්නම ඕනේ. හොරුන්ව අල්ලන්න කොමිසම් කමිටු දාලා කාලය කන ක්‍රමය නැති කරලා ඍජුවම අධිකරණයේදී අත්හිටවන්නේ එහෙම නැතිව 7-8 අවුරුදු 20 අවුරුදු හිරදඬුවම් දෙන ක්‍රමයක් හදන්න ඕනේ. වැටුපට අමතරව ඇති අයතා ඉපයීම් වහා රාජසන්තක කරන්න පුළුවන් සිස්ටම් එකක් හදන්න ඕනේ. සිස්ටම් චේන්ජ් එක පටන් ගන්නම ඕනේ. විවෘත පුරවැසි බලයක් නිර්මාණය වෙනතුරු මේ රට ගොඩ ගන්න බෑ කියන එකමයි කියන්න තියෙන්නේ.